දැන් ප්‍රශ්නයක් යොමු කරනවා කොහොමද මේ මන්ත්‍රීවරුන් 60ක් වෙන්න කියලා නම් දැන් අඩු කළේ කියලා. ඔබ හිතන්න එපා මේ නාගානන්ද රූමනා විදිහට මේ වැඩේ කරනවා කියලා. මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් තමක ඔහු සාකච්ඡා පවත්වනවා. මැතිවරණ සීමා නිර්ණය කිරීමේ කොමිසමේ සමග සාකච්ඡා පවත්වනවා. ඒ වගේම මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා අනිත් කොමසාරිස්වරුන්ගෙන් සාකච්ඡා පවත්වනවා. රටේ මහජනතාව ඔබ මේවට සහභාගී වෙන්න, ඔයගේ ප්‍රශ්න අහන්න ඉස්සෙල්ලා මේවට සහභාගී වෙන්න. මොකද්ද මේ කරන්න හදන ක්‍රමවේදය? ඇයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බැහැර කළ අලුත් ව්‍යවස්ථාව ගේන්න හදන්නේ? ඒක කරන්න පුළුවන්ද? මොකද්ද ඒක කරන්නේ? ඇයි මේවා ඇවිල්ලා ප්‍රශ්න කරන්න කරුණා කළා? ඒක ගේන්න සිද්ධ වුණේ වෙන ක්‍රමවේදයක් නැහැ ඔබේ මව්බිම බේරගන්න මේ අපරාධකාරීන්ගෙන්. ඒක මම ඔබට කලිනුත් කිව්වා. මේ රටේ බලධරයා ඔබයි. මේ ගේන ක්‍රමවේදය මෙන්න මේකයි. තුනෙන් දෙකේ බලයක් ගන්න මේ රටේ මහජනතාව නෙමෙයි ඒක ප්‍රශ්න කරන්න හුඟක් වෙලාවට මන්ත්‍රීවරු හා දේශපාලන ඉන්න අය කියනවා. තියෙන ව්‍යවස්ථාව ප්‍රකාරව තුනෙන් දෙකක ඡන්දයක් හා ජනමත විචාරණයක් අවශ්‍යයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කරන්න. ඒ කියන්නේ අහෝසි කළ නව ව්‍යවස්ථාවක් ගේන්න. ඔබට මතක ඇති කොල්ලිනාද සිල්ලාගෙන ආව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් 1972. ඒ තිබුණේ එතකොට තිබුණේ සිලෝන් කොන්ස්ටිටියුෂන් ඕඩරින් කවුන්සිල්. ඒ කියන්නේ සුද්ධෝ අපිට හඳුන්වා දීපු පළවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණ 29 වෙන වගන්තිය ප්‍රකාර ඒ ව්‍යවස්ථාව බැහැර කරන්න බෑ. දැන් ඔය කියන විදිහටම කොල්නාසිල්ලා එක පිළිගත්තද? නැහැ. චේතනාන්විතව ඒක බැහැර කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සත පහකට ගණන් ගත්තේ නැහැ. මහජනතාවගෙන් ඉල්ලුවා බලය. මේ ජනරජයේ පරම අධිකාරිය ඔබයි මේ ශ්‍රී ලංකාවේ. මේ ඔබට වැඩි ඉහළින් කෙනෙක් නැහැ. රජයට දෙන්න බලය. අපි මේක වෙනස් කරනවා. දැන් ඔබේ නාගානන්ද ඉල්ලන්නේ මොකද්ද? ජනරජයේ ප්‍රධාන බලධරයා ඔබයි. මේ රටේ ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණයේ මේ සියලුම ආයතන ක්‍රියාත්මක කරන ඔබේ පරමාධිකාරී බලය. පාර්ලිමේන්තුවේ ඉන්නේ ඔබේ සේවකයෝ. ඔබේ සේවකයෝ නිදහසේ මව්බිම මංකොල්ල කන්ද ඔවුන්ට අවශ්‍ය විදිහට නීති හදනවා නම් පාර්ලිමේන්තුවට එන එක ප්‍රතික්ෂේප කළා ඔබ කණෙන් ඇදලා එළවන මිනිස්සු පාර්ලිමේන්තුවේ පස්ස දොරින් ගේන නීති හදනවා නම් ඔබේ ව්‍යවස්ථාවට එකඟද? ජනරජයේ නීතියෙන්, උත්තරීතර නීතියෙන් රටේ පොදු සම්පත් මංකොල්ල ගන්න රාජ්‍ය නායකයෙකුට එරෙද්ද කිසිදු අධිකරණයක ඔහු ප්‍රශ්න කරන්න බැරි නම් ඔබේ නීතියට එකඟද? ඔබේ පරමාධිකාරී බලය කියන්නේ මහා විහිළුවක් පමණක් කියලා ඔබට පේන්නේ නැද්ද? මේ රට මේ යන විදිහට 1978 ගෙන ආපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කවදාවත් ඔබට ගැලවෙන්න ලැබෙන්නේ නැහැ. එකම ක්‍රමවේදය තමයි මේ වෙලාවේ ගෙනාවේ පරම අධිකාරී බලධරයා වන ඔබට ඔබේ බලය ක්‍රියාත්මක කළා. තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. ඔබ බලය දෙනවා. ඔබෙන් බලය ඉල්ලනවා නාගානන්ද. නිර්භයව ඔබේ ඡන්දය පාවිච්චි කරන්න රටේ ගමන් මඟ සම්පූර්ණයෙන්ම 90% අනිත් පැත්තට හරවන්න. මොකටද ගමන් මඟ අනිත් පැත්තට හරවන්නේ? මේ මහා ඛේදවාචකෙන් අවුරුදු 71ක් තිස්සේ ඔබේ මව්බිම මේ විදිහට මංකොල්ලකාර විනාශ වෙන්න ඉඩ දෙනවා කියන එක මහා පාපයක්. උගතුන් බුද්ධිමතුන් මේ වගේ අවස්ථාවක ඉදිරිපත් වෙන්නේ නැත්නම් ඒ ඔවුන් ආයේ ඔවුන්ගේ කඩු ආයේ කොස් කොටන්නවත් වැඩක් නැහැ. මේ අවස්ථාවේදී ඒකයි මෙච්චර අවධාරණය කරන්නේ. නිර්භයව එන්න. මේක තමයි ඔබට මේක අදාළ නැහැ, මේක කරන්න පුළුවන්ද බැරිද කියන එක පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා අහනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. රටේ මහජනතාවගේ ඔළුවට ඒක දාන්න එපා. ඔවුන්ට නිර්භයව තමන්ගේ බලය පාවිච්චි කරලා මේ රටේ ගමන් මඟ යූටර්න් එක ආපහු අනිත් පැත්තට හරලා මේ කාන්තාරයකට ගලා බහින මේ ශ්‍රී ලංකා මාතාව වන නදිය අපි හරවමු ෂේම භූමියකට. මේක අපි කරන්න පුළුවන් එක රටක්, එක දෑයක්, එක නීතියක් කියන සංකල්පය යටතේ මාතෘභූමිය අපි හදමු. ඔය තියෙන ජාතිවාදී ව්‍යවස්ථා, ජාතිවාදී පතුරවන නීති, ආගම් රකින්න නීති, තේසවලමේ නීතිය, උඩරට නීතිය, මුස්ලිම් නීතිය සම්පූර්ණයෙන්ම අපි ප්‍රතික්ෂේප කරමු. දැන් ඔය නැගෙනහිර තියෙන පල්ලි පන්සල් ඔය හදාගෙන යන මොනවද මද්‍රාස ආදමල විශ්වවිද්‍යාල රටකේව ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙලා තියෙන. ඇයි? නිවට රාජ්‍ය නායකයෝ ඉන්න හින්දා. ඒව කරන්න කවුද අවසර දුන්නේ? නිවට රාජ්‍ය නායකයෝ. දැන් ඔබ දන්නවද උවිල්පත්තුවේ මහා විනාශය කළේ කවුද? ඒවට හිටපු රාජ්‍ය නායකයා වග කිය යුතුයි. දැන් ඉන්න රාජ්‍ය නායකයෝ ඒවා ඉදිරියේදී ඇම්බර් වෙනවා. ඔවුන් ඔබ පත් කළේ ඒකටද? අධිකරණයේදී ඔය තියෙන විල්පත්තුව සම්බන්ධයෙන් ඔබට කියන්න ඕන. වදුරුදින් දියුරුම් පැසමකින් කිව්වා මම මෙතන කිසිදු විනාශයක් කළේ නැහැ.
අපි හිතමු නිජ භූමිය. නමුත් නාගානන්ද ඔහුගේ අභියෝග කළේ බින්ද හෙළිය නොහැකි සාක්ෂි වලින්. අධිකරණය ඔහුගේ දියුණු පෙසම අල්ල බිසි කළා. මේකයි මේ කියන්නේ. කරුණා කළා. තවදුරටත් හැංගිලා ගුල්ලකින් පොඩ්ඩක් ඔළුවේ දාලා බලන්න නැතුව නිර්භයව ඉදිරියට එන්න. අපි මේක කරමු. අපිට කරන්න පුළුවන්. බොහොම ස්තුතියි.